නංගිමල්ලි මොමයිද කියන්න යන්නේ මම එළෙවල්ඔට වැඩළේ කොහොමද කියලා. මේක ඕලවල් හෝ වෙනත්ව භාගයක් ලියන්නේන්න කෙනෙක්ට වුණත් ඇැදගත්වෙේ. මම කියන දේවල් සියල්ල මඔයාට නොගැනවෙන්න පුළුවන්. අවශ්‍ය විදියට අට පහස විදිහට ඔයාට ගැලපෙන විදිහට ඔයාට ඇඩ්ජස් කරගෙන මම කියන දේවල් ඔයාට භාවිතා කරන්න පුළුවන්. මුලින්ම කියන්න ඕන මම එළවල් කාලෙ සබ්ජෙක්ස් තුනටම ක්ලාස් ගිය එක ගානය ස්තිරව. නමුත් ඊට අමතරව මට අමාරු පාඩම් වලට තව ලාස් එකකට කඩින් කඩ ගියා මම. නඟිමල්ලි මම ඉස්කෝලය අන්තිමකාලි වෙනකන් ගිය මොකද ප්‍රක්ටිකර්ස්ස හැම කරෙන ස්කෝලි විතරනේ මම ලාසස් වලටත් හැමදාම ගිර එක ලාසි එකක්වත් කට්කරේන එක දවසක්වත් ලාස් නොගෙහින් හිටියන හැමදාම ලාස් ගිය. මම උද්දේ පාන්දර නැගිලින කෙනෙක් නම් නිෙවෙේ නමු මම දවල් කාලෙ උපරිම වැඩකරනවා රෑකාලේ ටිකක් වැඩිපුඩ හැරිලායින්නන පුරදුවෙලා හිටිය ම එල්වල් කරන කාලේ. මම නාගේෙ මල්ලි සබ්ජෙක්ස් තුනෙන්ව ගුරුවත් පොත් මිලදීගෙන තිබුණේ. මොක්කද සමහර ගුල්වරුන්ගේ නොවට්ස් වල පොඩිපොඩි වෙනස්කන් තිබුණ. ඒවා මම ගුරුවත් පොතේතියනාආකාරයට වෙනස් කරගන්න ඒ පාඩම්වල්දි පුරුදු වෙලා හිටියම්. ැඟිමල්ලි මොම මිස්කරගන්න නැතිව කලින්කිවවගේ හැමදාම කලාස් කියයා. ඒක් ගේම නෝටස් ටික පිළිවෙට ඔක්කුම සම්පූර්ම තියාගත් අඩු පාඩු නැතිවම. එලවල් ලොල්දි පොත් ගොඩක් තියෙනව අවශ්‍ය පොත හොයාගන්න අමාරුයි. එනිසා මම සබ්චෙක්ස් තුනටම කලකෝඩ්ස් තුනක් පාවිච්චි කළලා. එකයන්නේ කෙළවරක පිටෝ පෙරල නැති පැත්ත අනිත් පැත්තෙ කෙලවර කලකෝඩ් එකක් අලවෙලා තිබුණ. බයිලෝචිවරට ඒවගේ එක සබ්ජක්ස්වල්ට එකක පාට කලයකෝඩ්ස් පාවිච්චි කර. එතකොට පොත්ත මොකක්ද කියලා පහසුවෙන් අදුුරගන්න පුළුවන්. ඒවගේ කලයකෝඩ් පොත්ත මොකක්ද කියලා ලියලා තිබ්බේ. එහෙම ලස්සනට පොත්තියා ගත්ත ඒවගේම පිරිවෙලට කබඩඩකේ ඇරේෙන්ච් කරලා තිබබේ. එතකොට පහසුවම ගන්න පුළුවන්. පොත් හෝ ඇන කාලය නාස්තිකරන්න වෙන්නෙත් නෑ. ඔලත් නංගිමල්ලි ඒවිදිහට පොත් පිරිවෙලට අරංච් කල්ලා තියාගන වාලට පහස්සුවෙන් ඉක්මනින් හොයා ගන්න පුලුවන් විදිහට කාලය නාස්තියි නොවන විදිහයට. නංගි මල්ලී මම ටයින්ම් ටේබල් එකක් හැදදු වෙන එල්වල් කාල වැඩ කරද්දි නමුත් මට හිතේ කාලරාමුවක් තිබුණා මම අද කරන්න මොනගේ මොන පාඩම්ද කවකරන්න මොන කොටස්ත කියලා. එව මම උදේ තමයි තීරණය කරේ අද ම මේ පවැඩටික කර අද ම වේ වැඩටික කරවා කියලා ඒවගේම මේ සතිය මේ මාස මම කව කරන්න මොනපාඩම් කියටත් මම හිතේතියාගෙන දලා අදහසක් හිතේතියාගෙන තිබ්බ ඇත්තෙම ඒ දැන්නම් මම ටයිම් තේබලයක් වරින් වර පාවිච්චි කරනවා මට දැන් හිතලා තියෙනවා ටයිම් ටේබල් එක පාවිච්චි කර එක වඩා ඉෆෙක්චූ කියලා නැඟිමල්ලේ ඒවගේ මම එලවල් කාලේ නිත්තර භාවිතාාව වෙන දේවල්. එකන නිත්තර අපිට පාඩම්වලදි ගණන් හදන්න එහම ඕන වෙන දේල්. ඒවගේ මට පාඩන් කරන්න අමාරු දේවල් මම බිත්තිවල අලවගෙන හිටේ. ඒවා පොඩි වෙලාවක් කරගෙන මම දවස්සකට දෙකකට සැරයක් කියවනවා මයි. ඉරිපස් ඒවමට හොඳරටපාඩ වුණ හම ම ඒවට හොඳට හරුණ හම ම ඒවටිකායන් කරලා අලුත්තිකක් බිත්තිිය නැවත අලිවගන්න. ඒල් දෙවල් කාලෙ මම හරිම ඕගනයිස්ත් හරිම පිළිවල්ට තියාගත්තේ. ඒලෙවල් කාලෙ තරම් පිළිවෙලට මම කවදවල් ඕගනයිස් වෙලා නෑ. මම නෝටස් පවා ලස්සන්ද්‍ර තියාගත්තා. ලස්සනකවෆැන්සිටයිප් නෙවේ පාටපාට ගොඩකින් ලීවෙන ඒකාලෙ මම හයිලයිට්ස් කළ ස්ටික නෝටස් පාවිච්චි කළෙත් නෑ නිල් පෑනයි කලුපෑනයි පැන්සලයි තව එක්ක පාට පෑනකුයි විතරයි පාවිච්චි කළේ නමුත් ගොඩක් පිවවැල්ට නෝටස් තිබ්බ. එෙම දැන් යාලාට ඒව පෙන්න්න තියෙනවනම් ගොඩක් හොඳ යිනමුත් මම මගේ පොච්චික නංගිල මල්ලිලාට දුන්න. එනිසා දැන්වයාලාට පෙන්න්නන්න පොතක්න පොතක් දෙක කම්බුුණො මම ඊළඟ වීඩියෝහිකදි යාලාට මගේ පොත් පෙන්න්නන්න. නංගිමල්ලි ම ඒලෙවෙල් කාලි ෂෝට් නෝට් සැදුවේ ගොඩක්කඩුවෙන් ඇත්තෙම් ම පොත්පිඩිම් පාඩංකරපු එක තමා කළේ. හැබැයි හදපු වෙලාවලුත් තිබුණ. උදාහරණයක් විදිහට මම, මිස්ට්‍රි ල ක්කොම පරිවර්තන වලට ෂෝට් නෝට් එකක් හැදවා. ෂෝට් නෝට් එකක් හද්දි ගොඩක් අය කරන වැරද්දත් තමයි මුළු නෝට් එක මයිල්ියනා. ඒක කාලය අපතේරියමක් ඇත්තෙම්ම ෂෝට් නෝට් එකක ඉතාම කෙටි සාරාංශයක් තමයි තිබේයුත්තේ අපිට පහස්සුවෙන් ඉක්මනින් කියවන්න පුළුවන් විදිහට. නංගි මලි විශේෂයෙන් ඔයාලට කියන්න ඕන ඒලවැල් කාලය මගේ අරමුණ පැහැදිලිව හිතේ තිබ්බා වෙන දේවල් හිතට ගත්තන. අන්තිමීලක්කේ වෙනුවෙන් වැඩ කලාා එක එල්ලේම. ඒ වගේ මේමෙනුවෙන් ැ්ප කැපවුණම් මහන්සිස වුණ. නංගිමල්ලි ඒලවල් කරන්නතිය එන්නේ සීමිත්තා අවුරුදු ප්‍රමාණයක් විත්තරයි. අවරුදදු දෙක් හමමාරක් වගේ. එකෙටිකාලයේ උපරිම වැඩකරලා මේ කඩයිම ජයගන්න. එ ප්‍රතිඵලයේ ලැබුණට පස්සේ ඔයාට ලැබෙන සතුට වච්චනවලින් පැහැදිල්ි කරන්න බෑ. නංගිමල්ලි ඒලව කාලෙයින්ද ළම කැපවෙලා පාඩම් කරන්න පුරදු වෙන්න. මොක්කද, කැපස් ගියයාම වැඩකරන්න පුළුවන් වෙන්නෙත් ඒ පුරුද්ධ නිෙසා. පාඩම් වැඩ කරල් පුරුදු කෙනෙක්ට තමා ැම්පසකේදීත් වැඩ කරන්න පුළුවන්. කැම්පස්සකේදි දෙන ක් ලෝඩ්ඩක සාමාන්‍යයෙන් වැඩි. ඒ වැඩ ප්‍රමාණය කවය කරන්න නම් ඒලවෙල් කාලින්ද ළම පාඩම් කිරීමේ පුරුද්ධ අපිට තියෙන්නම ඕන. මම එවෙල් වැට කළේ පිසික්ස් බයෝ කෙමෙෂ්නේ මුණු බයෝවලට කලේ පාඩම් කරපු එක T දු න. සිස් කෙමස්ටි වල්ට කලේ ගන් හදපු එක ගොඩක් අය කරන වැනදක් තමයි පිසිස් කෙමස්ට්‍රි පාඩම් කරනවා එහෙම කරන්න එපා පිසිස් කෙමස්ට්‍රි කරන්න ඕන ගණන් හදන එක සිද්ධාන්ත පාඩම් කරලා ඒඇස්ුරෙන් ගන්නන් හදනක නිත්තර ගණන් හදන්න ඕන එතකොට තමයි අපිට මතක හිටින්නේ නිකම් පාඩම් කරගනගයාට මතක හිටින්නන ඒවගේම තමයි නංගි මල්ලි නමුතව පාස්පේපස් කලා එක පාඩමක් ඉවරවුණාම ඒකට අදාලම්Qව ට්‍රක්ර් දෙෙසේ ප්‍රශ්නටික කරලා ඉවර කරනවා ඔයාලත් පාඩමක් ඉවරවුනාාම ඊට අදාලෙ පාස්පේපස් ටිකත් කරලා ඉවර කරන්න එතකොට තමයි ඒ පාඩම සම්පූර්ණ මුලින්න්නං ඇත්තෙම පාස්පේපස් කරන්න කම්මවැලි තමයි මමත් කම්මැලියවුනා නමුත් පුරුදුනාට පස්සේක හරයනවා එකක එක එක විදිේයට පස්පේපස් කරන മാു പാടമ വുാമ ്ാ പാസ്പ്കരണ് മാു ാ്മ് വരുനമനമെ ാസ്പേകക്കകരകണ് പ പിടിന സംപൂ ്നമകരണ് വാട കലപന ടാ ഇഫ്ക്യുകമെ പാവച്ചകരണ് േ്രമ േട്മ കരല പല ോയട് ഹിരയനകരമെ പാച്ച്ക. ඒവගේമ താ ന്ഗി മല്ലി ക്ലാസ് വ പാസലെ എക്സാം ഒക്കകടമ ലിയന്ന് ക്ാം കട്കരണ പ കച്ര പാം നകത ബാവിന പ്പ വിായി ലന പ്രതിപലെൻ. ඒ පුළුවන් ඔයාගේ මට්ටම මැනගන්න ඔය තව කොච්චර වැඩ කරන්න ඕනෙද කියලා හිතාගන්න පුලුවන් ඔයාගේ වැරදිී නිවැරදි කරගන්න පුළුවන්. ඒවගේ තමයි නාගේ මල්ි ඒලෙවෙල් කාලිමට ෆෝන් ටැබ මුකුත්ම තිබුණනෑ මට ෆෝණ එකක් ගෙදරරිින් රඳ වන එෙවරිසාස් ආාවට පස්සේ. මට අවශ්‍ය වෙලාවෙට පාවිච්චි කළේ අම්මගේ තාත්තගේ ෆෝන් එක දැන්නම් ෆෝන් එක කියන්න ඒලෙවෙල් අමන්ටත් නැතිවාම් ැරි ප කරන නංගිමල්ලි ෆෝර් එකට ඇැබැහි නොවී ඒ කොයාලගේ වැඩ පහසු කරගන මෙවලමක් විදියට විතරක් පාවිච්චි කරන්න. ඇත්තම මේක මෝටිවේෂන් වීඩියෝ බලන්න ලාසස් වලට අවශ්‍ය දේවල් බලන්න නෝට් සොයාගන්න පාච්චි කරන්න පුොළොන්වල් ලට ෆෝර් එක. මම ඒලෙවල් කරන කාලේ මංහිතනිමං කවදාවත් YouTube බියජය එක බලන ඒතින් ඒ කාලි විදියන දැන්න එවැෙනීමේ දැන් ගොඩක් වෙන. දෙයක් තමයි නංග මල්ලි මඒලවල් කාලේ නොදන්න දෙයක් තිබොත් යාළුවන්ගෙන් හරි සර්ල්ලගින් හරි හල නිරාකරණය කරගන්නවා. හැම පාඩමකම වගේ නොත්තේරන තැන් කොටස් තිබ්බොත් කාගෙන් හරි යහල විසඳගන්නාම මගේ ඒකාලි තිබ්බ එක අඩුපාඩුවක් තමයි නොතේරණයක් තිබොත් ඒක මෙදිලා ඔට්ටුුවේෙන ඇත්තර මේකමගේ දූරලතාව යා හෙම කරන්න පානගි මල්ලි හම නොත්තේරෙන දෙයක්ති බොත් කාග හ ියහලා දැනග උත්සාකරන්න ඒමත් කරලා බැරි වුණොත් එකත් ඇරලදාන මත්තෙම ඔට්ටු වෙලාහින්න එපා. තව පාඩම් කරන්න ගොඩක් තියෙනවාන ඒවට මහන්සි වෙන්න. තව නංගි මල්ලි මට සාමාන්‍ය එක පාරත් දෙපාරක් බැලිුවට දෙයක් මතක හිටින්නේනෑ. මමේ නිසා ආයය එකම නොවට්ටක වලනවා. උදාහරණයක් විදිහට අදේ ගෙන ගත්වයක ම අදම බලව කොමහයි. ඊට පස්ස පහුවවෙදත් ටිකක් බලන. සතයකෙන් විතර බලනවා අය මාසිකින් විතර බලනෝ හිට පසෑ මාස තුනිින් විතරත් කොමහර තිික බලනවා. ොම දිගින් දිගටම කලා හැම පාදමකටම. එයෝගම ගඩන් වලටත් එහෙමයි ම වරින්වර නිතරම ගණන් හැදවා. ගොඩක්ම අහලතියන දෙයක් තමයි පිසික් පිසික්ස් බයෝ කරන ලමයින්ට ටිකක් අමාරුවයි කියලා. එක් මම එළෙවල්වට කලින්ම දැනගැෙන හිටිය. එනිසා මම පිසික්ස් වලට වැඩි අවධානයක් දුන්න. සාමානයෙන්ම මාසකට දවස් හතක් වගේ බයෝපාඩම් කළා දව හතක් වගේ කෙමිත්‍රි පාඩම් කළා දවස් පහළවක් වගේ තමයි පිසික්ස් පාඩම් කළි කැන මාසිම් වැඩි දවස් ප්‍රමාණයක් පිසික්ස් වැට වය කලාා ඒ සා එක නිසා වෙන්න ඇති මට පිසික්ස් ලේසිවනාා ඒකාලේ තව දෙයක් තයි නංග මල්ලී ම එක දවසට එක විශ්යි පාඩම් කළ ද මට එ එකක දවසට සබජක්ස් තුනම් බල තරම් එකියාවක් නෑ. හම කලාම විෂයක් පටන්ගන්නවා විතරයි. වැඩක් කරගෙනයන්න වෙලාවක්නෑ ඊළංඟ විශෂ පටන් ගන්න ඕන. එනිසා මම කළේ අද පිසිස් කරනවන හැට බයෝ අනිද කමිශෂ අන්න ඒ වගේ. නංගිමල්ලි ඒ වගේ මොෑරට කියන්න විශේෂ දෙයක් තියෙන. ඒත් තමයි අපි ඉගෙනගන්න ගුරුවරුන්ට ගරු කරන්න පුරදු වෙන්න. ඒක අපට ලොකු ආශිර්වාදයක්. මම අහල තියෙනවා සමහර ළමයි ගුරුවරුට බනිනවාඩු පාඩු කියනවා විහිලුවට ගන්නා ඇත්ත මෙහෙම කරන්න එපා. ඒක නරග පුරුද්ද ගුරට උප්‍රරිම ගරුත්තයේදීර ඉගන ගන්න ඒ ගොල්ල අපේ දෙවන දෙමවපියෝ. නංිමල්ලී මමාද මේ කියපු දේවල් ඔයාට ඔඕන විදියට ඇජස් කරගෙන ඔයාට ගැලපෙන විදියට පාවිච්චි කරන්න. මගේ ක්‍රමේ ඔයාට සම්පූර්ණ නොගලපෙන්න්න පුළුවන්. නමුත් තරමක් ගැලපෙන්න්න පුළුවන්. ය අදකීමෙන් වැඩ ගලපෙන කියලා හිතන ක්‍රමය පාවිච්චි කරන්න මගේ අදැකීමම්වලින් ගන්න දෙයක් තියෙන නම් ගන්න. ඔයගේ ලස්සර හීනය වෙනුවෙන් නඩ කරන්න ඇපකපවෙන්න. නංිමල්ලි මමාදකීවේ විශෂ්‍යන් තුනට්ටම පොදය මම වැඩකරපු විදිිය. ඒ විශ්වට ම වැඩකරපු විදිේ විස්තරාත්මක්කව ඉදිරි වීඩියෝවඩින් ගේන්න. එහැම් නංගිමල්ලි පාඩාම් කරන්න සතුටින් ඉන්න.